සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් cooking with chef shani මගේ youtube channel එකට ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම නම් ටිකක් අසනීපෙන් ඉන්නේ. ඔයගලන්ට කටහඬින්ම තේරෙන ඇති උගුර බැරඳියලා හොඳටම. ඉතින් ටික දවසක් හිටියා හොඳ වෙන පාටක් නැහැ. ඉතින් ඒකින්ද තමයි ඕන දෙයක් කියලා වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අද මම ඔයගලන්ට අරන් ආවේ මේ රසම රස වම්බටු කරි එකක් හදාගන්න විදිය. වෙනදා හදලා තියෙන ක්‍රමවලට වඩා ටිකක් වෙනස්. හැබැයි හරි රසයි. ඔයගොල්ලෝ හදලා බලන්න මේ විදිහට. මේකේ මම වම්බටු බැදලා නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි පොල් කිරි පොඩ්ඩක් වත් නොදා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් බලමු එහෙනම් කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන වෙන්නේ කියලා. දැන් මම මෙතන වම්බටු කිලෝවක් මේ විදිහට එක කරලක් ඉතුරු කරලා ඉතුරු ටික කපලම තියෙනවා. මේක තියාගත්තේ ඔයගලන්ට කපන විදිහ පෙන්වන්න. ඉතින් මම ගත්තේ ටිකක් හීනි වගේ හින්දා මේ විදිහට දෙකට පලාගෙන මේ වගේ සයිස් එකට හිටින විදිහට කෑලි ගත්තා. ඉතින් ඔයගොල්ලෝ ගත්තේ ටිකක් ලකුණන් හතරට කපලා කොටුවට වගේ කපා ගන්නත් පුළුවන්. කොහොම වුණත් දිග අතට නැතුව මෙහෙම ලස්සනයි කියලා මට හිතුණා. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියක් මේ විදිහට කපලා අරන් තියෙනවා. අම්මිරිස් කරල් 3-4ක් ටිකක් ලොකුවට කපලා අරන් තියෙනවා. කරපිංචායිති දෙකක විතර කොළ අපිට ඕන වෙනවා මේකට. ඊළඟට මම මෙතන අරන් තිනා සුදු ලුණු බික් 5-6ක් විතර මේ විදිහට හොඳට තරාගෙන. ඊට පස්සේ මෙතන තියෙනවා කහකුඩු මේ සැන්දක්, එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු මේ සැහඳි දෙකක් විතර අරන් තිනවා. බැදපු 3-5, එහෙම නැත්නම් අපි කියන්නේ ඩාර්ක් රෝස්ටඩ්, එහෙම නැත්නම් කළු කුඩු කියන 3-5කින් මේ සැහැඳි දෙකක් විතර මෙතන මම අරගෙන තියෙනවා. ඊළඟට ගම්බිරිස් කුඩු තේ හැන්දක් විතර, අබ කුඩු තේ හැන්දක් විතර මම අරන් තියෙනවා. ඒ වගේම තමයි සූදුරු තේ හැඳි භාගයක් විතර මම අරගෙන තියෙනවා. මෙතන අරන් තියෙනවා එනසාල් ඇට 4-5ක් මේ විදිහට තලාගෙන. ඊළඟට බොඩි කුරුඳු කෑලි 2-3කුත් මේ විදිහට එකතු කරන් තියෙනවා. අනිත් ප්‍රධානම දේ තමයි අපිට ඕනේ මේ විදිහට උකුවට දිය කරගත්ත සියඹල වතුර මේ සැහැඳි දෙකක් විතර. ඉතින් මේ වගේ ඝනකමට ඕනේ. හැබැයි තව රසය හැටියට සීනි ටිකක් අපි එකතු කරගන්නවා. ඉතින් මේක හදාගන්න ටිකක් ඉඩ තියෙන භාජනයක් අරගෙන ඔයගොල්ලෝ ගත්ත වම්බටු ප්‍රමාණය අනුව ඒකට තෙල් ටිකක් මේ විදිහට එකතු කරගෙන, දැන් මේ තෙල් ටික රත් වෙගෙන එද්දී මම මුලින්ම මේකට සූදුරු ඇට ටික එකතු කරනවා. ඊට පස්සේ අපි අර තලාගත්ත සුදුරු ලුණු ටිකත් මම මේකට එකතු කරලා පොඩ්ඩක් හොඳින් කලවම් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අපි අරගත්ත ගම්බිරිස්, අබ, ඒ වගේම කුරුඳු, එනසාල් ඒ දේවල් ටික මේකට එකතු කරන්න. එක අනුපිළිවෙලට ඕනේ නැහැ. අර සූදුරු ටිකයි සුදු ලුණු ටිකයි චුට්ටක් බැදීගෙන එද්දී ඔයගලන්ට පුළුවන් ඉතුරු දේවල් මම මේ පෙන්නන විදිහට එකතු කරන්න. ඉතින් ඒ දේවල් කලවම් වුණාට පස්සේ මම අම්බි ගත්ත මිරිස් 3-5 කහ ටිකත් මේකට එකතු කරලා හොඳින් කලවම් කරනවා. ඉතින් මෙතනදී ලිපේ ගින්දර අඩු කරලා තියාගන්න මේ 3-5 එකතු කරද්දී. මොකද එකක් අපි බැදපු 3-5මයි පාවිච්චි කරන්නේ. ඉතින් ගින්දර ගොඩක් දාලා තිබ්බත් මේ 3-5 ටික කර වෙලා තිත්ත රසක් තමයි එන්නේ. ඒක නිසා ඒකේ සුවඳ රස විතරක් හොඳට තෙල් එකට උරා ගන්න විදිහට ලිපේ ගින්දර අඩු කරලා තියෙද්දි මේ දේවල් ටික එකතු කරන්න මතක තියාගන්න. ඊට පස්සේ මම මේකට අපේ අර සියඹලා දිය කරගත්ත වතුර ටික මේ විදිහට එකතු කරගන්න. ඔයගලන්ට පේනවනේ ටිකක් උකුවට එක හදා ගන්න. ඊට පස්සේ ඒ ටිකත් හොඳට මිශ්‍ර වුණාට පස්සේ දැන් මේකට රසයේ හැටියට බටුවලටත් ඇති කියලා හිතෙන තරමට ලුණු එකතු කරගන්න. ඉතින් ලුණු දැම්මටත් පස්සේ මම මේකට සීනි එකතු කරනවා. ඉතින් සීනි දාලා පොඩ්ඩක් කාලා බලන්න මේ මිශ්‍රණය, මේ 3-5 දැන් මේ මිශ්‍රණය හොඳට ලුණු ඇඹුල් පැණි රහ හොඳට ගැලපෙන විදිහට බැලන්ස් වෙන විදිහට කියලා අපි අර කියන්නේ. ඒ රසවල් හොඳට ගැලපෙන විදිහට මේකට සීනි එකතු කරගන්න. ගොඩ ඇඹුලට තියන්නත් එපා, ගොඩ පැණි රහට තියන්නත් එපා. ඉතින් මේ දේවල් හොඳට තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේකට අපි අර කපාගත්ත බටු ටික එකතු කරලා මේ විදිහට කලවම් කරන්න. මතක තියාගන්න දැන් මම මේකට ලුණු, කරපිංච, අමුමිරිස් කියන දේවල් තාම එකතු කරේ නෑ. ටික පැත්තකින් තියාගන්න. ඉතින් බටු ටික අර 3-5ත් එක්ක හොඳට මේ විදිහට මිශ්‍ර වුණාට පස්සේ මම මේකට වතුර චුට්ටක් එකතු කරනවා. ගොඩක් නෙමෙයි හැබැයි, වතුර බොහොම පොඩ්ඩක්. තේ හැඳි 3-4ක විතර වතුර ප්‍රමාණය එකතු කරා නම් ඇති. මොකද බටුවලිනුත් වතුර ටිකක් නිදහස් වෙන හින්දා නැත්තම් මේක
හොද්දක් වගේ හැදෙනවා. ඉතින් අපිට එහෙම ඕනේ නැහැ. වියලිවට හිඳලා තමයි අපි මේ බටු ව්‍යංජනය අද හදාගන්නේ. ඒක නිසා වතුර පොඩ්ඩක් එකතු කරලා මේ විදිහට අර පෙඟෙන තරමට වගේ එකතු කරලා පියන වහලා අපි දැන් මේක ඉදෙන්න දෙන්න ඕනේ. විනාඩි 10ක් විතර තැඹුණාම ඔයගලන්ට මේ විදිහට බටු ටික සෑහෙන දුරට තැඹිලා දැක ගන්න පුළුවන්. ඉතින් ඒ අතරතුරේ පොඩ්ඩක් බලන්න ලිපේ ගින්දර මීඩියම් හීට් එකට එහෙම නැත්නම් මද වශයෙන් තියාගන්න ඕනට වැඩිය ගින්දර වැඩි කරන්නත් එපා අඩු කරන්නත් එපා. මේ වෙලාවේදී දැන් අපිට පුළුවන් අපේ අර ලූණු ටිකයි අමිරිස් ටිකයි කරපිංචා ටිකයි එකතු කරලා මේකට හොඳින් කලවම් කරන්න. ඉතින් ඒ දේවල් කලවම් වුණාට පස්සේ පොඩ්ඩක් මේ බටු කෑල්ලක් හරි එහෙම නැත්නම් මේ ඉස්ම ටික දිවේ ගාලා බලන්න මේකේ රස කොහොමද කියලා. මොකද අපි දාපු දේවල් දැන් මේ බටු වලට හොඳට උරාගෙනනේ තියෙන්නේ. ඉතින් ඕගලන්ට මේ වෙලාවේදී හොඳට දැනගන්න පුළුවන් මොනවද මදි කියලා. ඉතින් මට සීනි චුට්ටක් මදි වගේ හිතුණු හින්දා මම තව සීනි චුට්ටක් එකතු කරගත්තා. ඒ විදිහට ඕගලන්ට පුළුවන් ලුණු ටිකක් එහෙම නැත්නම් තව අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම පියන වහලා විනාඩි එකමාරක් විතර පොඩි කාලයක් මේක තැම්බෙන්න දෙනවා. අර ලූණු අමුමිරිස් ටික පොඩ්ඩක් මේකත් එක්ක හොඳින් මිශ්‍ර වෙලා පොඩ්ඩක් තැම්බෙනකන්. ඊට පස්සේ ඕගලන්ට ගොඩ වෙලා මේක ලිපේ තියන් ඉන්න ඕනේ. මේ විදියට හොඳට හිඳිලා තියෙන්නේ අපේ කරියක. අපිට ලිප ඔෆ් කරලා කෑමට ගන්න තමයි තියෙන්නේ. ඇගෙදරම තියෙන තුන පහ තමයි පාවිච්චි කරේ. ටිකක් වෙනස් විදිහකට යොදාගෙන වෙනස් රසකට අපිට රසට කන්න පුළුවන් බටු ව්‍යංජනයක්. ඉතින් එහෙනම් ඔගොල්ලොත් හදලා බලන්න. අදත් මාත් එක්ක එකතුනාට බොහොම ස්තුතියි. රෙසිපිස් එක දිගටම රැඳිලා ඉන්න කැමති නම් channel එකත් subscribe කරලා bell button එකත් ඔබලා තියන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. වෙනද වගේම අදහස් කියන්න like එකක් දාන්න විදියක share කරගන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් කරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.